අයිබෝන් යාළුවනි සාදරයෙන් පිළිගන්නවා මෝටක් YouTube channel එකට. ඉතින් ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඒ වගේම notification bell icon එක click කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මම video එකක් දාපු ගමන් notification එකක් විදිහට ගෙන්න ගන්න. ඉතින් මම ඔයාලට දැන් කියන්න ඉතින් මම කලින් කරපු video දෙකක් තියෙනවා. ඉතින් මේක දැන් job update වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ job එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන්. තාම මෙන්න මේ 500 tax එකේ job එක. අරි අපි යන් එනම් සයිට් එකට අද කරන්න යන ජොබ් එක ගැන බලන්න. ඉතින් අද කරන්න මෙන්න මේ ටක්ස් 210ක් තියෙනවා. ඉතින් මේකේ දැන්ට ඩොක්ස් 80ක් වගේ අප්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මම වොයිස් එක කරන වෙලාවේදී ඉතින් මේකේ ඩොලර් 108ක් ගෙවනවා ටක්ස් 1000කට. අපි යන් ටෙස්ට් එකට යනවා. ඉතින් ඒ කියන්නේ 0.8ක් ගෙවනවා එක ටක්ස් එකට. ඉතින් මේකේ කරන්න තියෙන්නේ රෝසා කොලියොම් සම්මර්ජ් සෙල් කියන ස්ටෙප් තුන තමයි අපිට කරන්න තියෙන්නේ මේ ජොබ් එකේදී. මම ඉතින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්නම් මේ ගැන. මේක ජොබ් මේක කරනවත් එක්කම ඉතින් මේකේ තව දෙයක් කියන්න ඕන. අනිවාර්යෙන් අපි 100%ක් පර්ෆෙක්ට් ඇකියුරසි එක තියෙන්න ඕන. ඉතින් යාලා මේකේ මැනුවලි චෙක් කරන්නේ. ඉතින් නැත්තම් අපිට මේක පේට් කරන්නේ නැහැ කියලා ඉතින් කලින් කියලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් මේක කරන්න සහ මේක හරියටම කරන විදිය බලාගන්න. ඉතින් එතකොට ඔයාලට වරදින්නේ නැහැ අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඉතින් මෙතන වීඩියෝ එකක් තියලා දීලා තියෙනවා මේක කරන ඕන විදිහ. ඉතින් සමහර අය නොතේරි කියලා ආදි මම මේක කියන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් තව ටිකක් ඔයාලට වැඩියෙන් තේරි. ඉතින් මම මේ සම්පූර්ණ මේ ටික ඔක්කොම කියලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ආගේ මේ තියෙන එක තමයි අපි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේක කරන ඕන විදිහ දීලා තියෙන්නේ view short cut key ටික තමයි hot key ටික ඉතින් දීලා තියෙන. ඉතින් මෙතන රෝස් සහ කොලියම්ස් තමයි අඳින්න තියෙන්නේ. ග්‍රිඩ් ලයින්ස් සහ සෙල් කියන එක. ඉතින් අපිට මේක සාමාන්‍ය ටේබල් එක තියෙන ඉතින් දන්න කියන දෙයක් තමයි ඉතින් මේක. ඉතින් ඒ තරම් අමාරු වෙන්නේ නැහැ නිසා මේ හොට් කී එක T එක ඉතින් ඒක මතක තියාගන්න. එන ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ මොකද ඉතින් මේක R එකෙන්. ඉතින් R එකෙන් කරන්නේ ඉතින් ලයින් මිස් වෙලා තියෙනවද කියන එක බලා ගන්න පුළුවන් අපිට. මෙතන යාලා කියලා දෙනවා. ඉතින් මේ කරන්න ඕන විදිහ බ්‍රයිට් ලයින් ඇන් මර්ජ් සෙල් මෙයන්ට හිට සර්ව් කියන ඉතින් අපිට සර්ව් කරලා මේකේ තියෙන වින්ක් එක යාලා පොඩි ලින්ක් එකක් දෙනවා. ඉතින් ඒක අපිට කොපි කරලා පේස්ට් කරන්න තියෙන්නේ. ඉතින් කොපි කරන්න ඕන ඉතින් මේ ලින්ක් ලෝගෝ එක. හරි කොපි කරන්න කියලා තමයි තියෙන්නේ. හරි අපි බලමු. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන සර්ව් කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ තමයි ඩී එක එන්නේ. ඊට පස්සේ ඩී එක මෙතන ප්ලේස්ට් කරන්න ඕන. පේස්ට් කරලා තමයි අපි නෙස්ට් කියන එකට යන්න ඕන. ඉතින් කලින් සර්ව් කරන්න ඕන. ඉතින් මෙතන තියෙන්නේ ඉතින් ඔබේ වැරදි එකක් තමයි වෙන එකක් තමයි පෙන්නලා තියෙන්නේ. පේනවා ඉතින් කොලියම්ස් කියන්නේ ඉතින් උඩ කොලියම්ස් සහ රෝස් කියන තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අපි මේ යන්න ඕන ස්ටෙප් ටික තමයි ඉතින් අපි කොලියම් සහ මේ රෝ වලට මාරු වෙන විදිහ තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. තවත් පොඩි වීඩියෝ එකක් තියෙනවා ඉතින් දීලා ඉතින් ටක්ස් අඳින විදිහ අපිට තව පොඩි වීඩියෝ එකකින් අපිට දීලා තියෙනවා. හරි ඉතින් ඔයාලා මේ තේ වීඩියෝ එකත් බලලා කොහොමද කරන්න කියලා ඉතින් මම හරියට මම මේ කියලා දෙන්නම් කොහොමද කරන්න ඕන කියලා. ඉතින් අපි අඳින්න ඕන මෙතන මේ රෙඩ් ටේබල් වල තමයි තියෙන ඒවා අපි අනිවාර්යෙන් අඳින්න ඕන ඔක්කොම රෙඩ් ටේබල්. මෙතන දීලා තියෙන්නේ මේ කොලියම් එක. කොලියම් එක මොකක්ද කියන එක මෙතන දීලා තියෙන්නේ. රෝ එක මොකක්ද කියන එක තමයි දීලා තියෙන්නේ උදාහරණයක් විදිහට. ලෙෆ්ට් ඉන්නම් රයිට් අඳින්න තියෙන රෝ එක. ඉතින් අවුඩ සිට පහලට කොලියම් එක අඳින්න තියෙන්නේ. ඉතින් මේ ග්‍රිඩ් ලයින් තමයි මේ පෙන්නලා තියෙන රතු පාටින් පෙන්නන. ඉතින් ඒක අපි ඒක බලන්න ඕනේ අන්දම. ඉතින් හරි අපි ඔය පළවෙනි ටක්ස් එකට ආවා. අපි අඳින්න ඕන එක එක්සෑම් එකේ අපි අඳින විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. හරි මේක තමයි අඳින්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ ඩ්‍රෝ කියන එක සිලෙක්ට් කරන්න ඕන. මෙතන උඩ තියෙනවා ඔයාලට පේනවා ඩ්‍රෝ කියන එක. ඉතින් ඒක සිලෙක්ට් කරන්න ඕන ඉස්සරවම. ඊළඟට අපි රෝද කොලියම්ද කියන එක සිලෙක්ට් කරන්න. ඉතින් අපි රෝ කියන එක මුලින් සිලෙක්ට් කරමු. ඒ කියන්නේ දකුණු පසට වම්ස පස සිට දකුණු පසට තියෙන ඉරි තමයි. ඉතින් හරස් අතර තියෙන ඒවා අපි ඒ ටික ඉස්සෙල්ලා අඳින්න ඕන. ඉතින් අපි ඉරි දෙකක් තියෙන එතන අඳින්න. ඉතින් ඊළඟට අපි මේක හරියට අඳින්න ඕනේ. ඊළඟට අපි මෙතන රෝ කියන එක චේන්ජ් කරනවා කොලියම් එකට චේන්ජ් කරලා 34 තියෙන. ඒ කියන්නේ කෙලින් අතරින් 34 තියෙන ඒවා අපි අඳින්න ඕන.
ඒ උඩ සිට පහලට තියෙන ඉරි ටික අපි අඳින්න ඕන තින් ක්ලෝන් කියන එකෙන් තමයි ඉතින් ඒක තියෙන්නේ කොලින් එකෙන් අඳින්න ඕන හරි ඊළඟට පිරිත් කරන්න තියෙන්නේ ඉතින් මේක අපි ඇඳලා ඉවරයි දැන් ඊළඟට අපි මෙතන ග්‍රිඩ් එකේ තමයි තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට ඉතින් අපි බෙරිලාත් වැඩියෙන් ඇඳුනොත් අපිට ඒක ඩිලීට් කරගන්න පුළුවන් ඉතින් හොට් කී වල තියෙනවා ඒක අඳින්න ඉතින් මේක බැස් කේස් බැක් ස්පේස් එකෙන් තමයි අපි ඒක ඩිලීට් කරන්නේ ඒකත් උන් ඉතින් අමතර දෙයක් විදිහට තමයි මම ඒ කීවේ වල් හොට් කී එකෙන් අපි ඒක දැනගන්න පුළුවන් අනිවාර්යෙන් තියෙන ෂෝට් කට් කී ටික ඔක්කොම ඊට පස්සේ අපි සර්ව් කියන තැන සෙල් කියන බටන් එකට යන්න ඕනේ සෙල් එකට ගිහම අපිට පේනවා මේ ඇඳලා තියෙන විදිහ සම්පූර්ණම ටේබල් එක පේනවා ඊට පස්සේ අපි සර්ව් කියන තැනට යන්න ඕනේ ඉතින් ඔය විදිහට සර්ව් කරන්න ඕන හරි ඉතින් අපි සර්ව් වුණා ඉතින් එතකොට ඔයාලට පේනවා මෙතන ಐඩිය එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මේ ಐඩිය එක අපි කොපි කරන්න ඕන ඉතින් අපි කොපි කරගන්න මෙතන මෙතන අන්න ඔයාලට පේන ඉතින් කොපි කරන්න ඕන තැන ඉතින් එතන ක්ලික් කරාම ඔටෝම කොපි වෙනවා ඊට පස්සේ මේ ටෙස්ට් ඉන්පුට් කියන තැන තියෙන හිස් තැනට මේක කොපි කරලා පේස්ට් කරන්න ඕන ඉතින් ඔයාලා හරියටම බලන්න ඔතන කෝඩ් එක හරිද කියලා අතන තියෙන කෝඩ් එක සහ මෙතන කෝඩ් එක හරිද කියලා බලන්න අනිවාර්යෙන් ඊට පස්සේ අපි කන්ෆර්ම් කරලා බලමු ඒ උත්තරේ කොහොමද හරිද කියලා ඉතින් උත්තරේ හරි ඔයාලට පේනවා මෙතන කරෙක්ට් කියන එක සහ මෙතන උත්තරේ කෝඩ් එකක් තියෙනවා ඒ කෝඩ් එක හරියටම බලන්න ගැලපෙනවද කියලා ඊට පස්සේ තමයි අපි ඩන් කරන්න ඕනේ ඉතින් මේකේ අපි අඳින්න තියෙන්නේ බලමු අපි මේ ටේබල් එකත් අඳින්න ඕනේ ඉතින් අපි ටක්ස් එකට ගිහිල්ලා ඉමුවට අපි ඇඳලා තියෙනවා යාලා දීලා තියෙනවා ඇඳපු විදිහ. ඉතින් ඒක දිහා බලාගත්තත් අපිට මේක ඇඳ ගන්න පුළුවන් කොහොමද ඇඳලා තිබුණේ කියන එක. ඉතින් මෙතන මුලින්ම draw කියන select කරලා අපි ඉස්සරවම row ටික අඳගමු. ඉතින් ওই විදිහට තමයි row ටික අඳින්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් වීඩියෝ කරන ටිකක් දික් වෙයි. මොකද මේක ටිකක් අමාරුයි සමහර අයට. ඉතින් මේක ඉස්සරවම පොඩ්ඩක් අමාරු වෙනවා. පසු ඉතින් අපිට ගොඩ ලොකු ගණක් හොයගෙන යන්න පුළුවන්. සීර් සීයක ඇකුරසි එක අපි තියාගන්න ඕන අනිවාර්යෙන් නැත්නම් අපිට අනිත් ඒවාට පේට් කරන්න ඉන්නේ නැහැ. යෝගෙම ඉතින් ඉතින් ඔය විදිහට අපි කොලියම් ටික අඳින්න ඕන. හරියට මේක අපි අඳින ස්ටෙප් ටික ඔයාලා මතක තියාගන්න. එතකොට ඉතින් ඔයාලට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෙල් කියන කරේ චේන්ජ් කරපුවා අපිට ඒ ටික පේන්නනවා. ඉතින් ඒක වැදගත් වෙන්නේ ඔය සෙල් කියන කරේ කියලා බලන්න වැදගත් වෙන්නේ. මේකේ මර්ජ් කරද්දි තමයි හරි ඒක න අපි මං ඒවත් එක්කම කියන්නම්. ඉතින් මර්ජ් එක ගැන විස්තරය තියෙන්නේ. ඉතින් 13 මිනිට ටක්ස් කියනන් තමයි ඒකත් මතක තියාගන්න. ඉතින් මේ ඔක්කොම බලන්න ඕනේ නැහැ කියලා හිතන අයලා පුළුවන්. ඉතින් ඒකයි මං කිව්වේ 13 මිනිට ටක්ස් කියනන්. ඊළඟට මර්ජ් කරන්නේ කොහොමද කියන එක තියෙනවා. ්‍රිඩ් එකෙන් ඔය විදිහට තමයි පෙන්වන්නේ. සෙල් එකට ගියවම මේ විදිහට පෙන්වන්නේ. ඉතින් මේක අපි යන්න ඔක ඔය කෝඩ් එක මතක තියෙන ඔක කොපි කරලා මෙතෙන්ද පේස්ට් කරා. ඊට පස්සේ අපි නෙක්ස්ට් දීලා කම්පර්ම් කරන්න දෙන්නේ. අපි බලමු අපි උත්තරේ හරි උත්තරේ හරි. ඉතින් කොපි කරලා පේස්ට් කරලා ඩන් කරන්න කලින් නෙක්ස්ට් කරන්න කලින් වල අනිවාර්යෙන් බලන්න මේ එතන කෝඩ් එක ID එක සබ්මිෂන් ID එක හරියද කියන එක. හරි ඉතින් ওই විදිහට ඊළඟට අපි යන් 3 වෙනි එකට. ඉතින් ඕකෙත් අඳින්න තියෙන ඉතින් draw කියන එක select කරලා අපි මෙතන ඉස්සෙල්ලා අඳින්න ඕන මෙන්න මේ row කියන ටික ඇඳලා ඊට පස්සේ අපි cell වලට යන්න ඕන. Sorry මේ column වලට යන්න ඕන. බලමු මේ උත්තරේ හරිද කියලා. දැන් උත්තරෙත් හරි තුන්වෙනි එක. ඉතින් හරි ඊළඟ එකට අපි යන් ඊළඟ ටක්ස් එකට අපි ආවා. ඉතින් ඒකෙත් විදිහටම අපි රෝසා කොලියම් සඳින්න ඕන. මේකෙදි ඔයාලට පේනවා ඉතින් මේකේ ටිකක් විතර වෙනසක් තියෙනවා. මෙන්න මෙතන අපි පොඩි පොඩි ඉරි ගහලා තියෙනවා. තව අපි මාක් කරන්න ඕන මේවා අරෝ විදිහට.
ඒ විදිහට ඇඳලා ඉතින් අපි මේකේ බල කොලියම් ටිකක් ඇඳලා විදිහට සර්ව් කරනවා. ඉතින් හරි අපි ඒ උත්තරෙත් හරි. ඉතින් ඔකෙත් ඒ විදිහම තමයි. ඉතින් අඳින්න තියෙන ඔය විදිහට මේ ටික ඔයාලා අඳින්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක මම පොඩ්ඩක් ස්පීඩ් කරනවා. ඉතින් ස්පීඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ස්පීඩ් එක සෙටින් වලින් ඔයාලා YouTube එකේ සෙටින් දෙනවා. ඉතින් ඒකෙන් අඩු වැඩි කරලා බලා ගන්න. ඉතින් එතකොට සමහරවිට ඔයාලට වොයිස් එක තමයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. මුල ටික අහලා ඔයාලට පුළුවන් අනිත් ටිකේ වොයිස් එක නැතුණත් මේක හරියටම බලා ගන්න. ඉතින් මම පොඩි ස්පීඩ් එකක් කරනවා. මොකද නැත්තම් වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙන හින්දා. හරි අපි බලමු. හරි මේකත් අපි ඇඳලා බලමු. මේකේ උත්තරේ මොන විදියට ආවා. ඉතින් අපි බලමු මේක දීලා. මේ උත්තරේ හරි. යන් 6 වෙනි ටක්ස් එකේ. ඉතින් මේකේ තියෙන්නේ ගයිඩ්ලයින් ළඟ තියෙන අර එරර් තියෙන එක එක ලකුණු තියෙන ඒවා මේකට අදාළ නැහැ කියන එක තමයි ඊළඟ කියලා තියෙන්නේ. අපි යන් ටක්ස් එකට ඔයාලට කියනවා. ඉතින් මේ ටක්ස් එක නම් ඇත්තට මට මේකේ වැරද්ද හොයාගන්න බැහැ. මගේ ටක්ස් එක මේක වැරදුනා. ඉතින් මට මේක නම් ඇත්තටම එකට සමා වෙන්න ඕනේ. ඉතින් මට මේකේ වැරද්ද කියන එක මට හොයාගන්න බැරි වුණා මොකද්ද කියන එක. මොකද මම මේක මේ එක්සෑම් එක කරන්න දෙවෙනි සැරේට, පළවෙනි සැරේ නෙවෙයි දෙවෙනි සැරේ තමයි මේ එක්සෑම් එක මම මේ කරන්නේ. ඉතින් මේකේ මේ ටක්ස් එක මගේ අතින් වරදිනවා. ඉතින් මට ඒකට හරියටම හේතුව කියන්න බෑ. ඉතින් ඒක ඇත්තට කියන්න බෑ කියන්නේ මම දන්නේ නැහැ ඒක හේතුව. මම බැලුවා පුළුවන් තරම් උත්සාහ කරලා ඒත් මට ඒක හොයාගන්න බැරුණා. පුළුවන් නම් මේ ටක්ස් එක හරි ගියපු කෙනෙක් ඉන්නවනේ මටත් ඒක උදව්වක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් WhatsApp වලින් මට ඒක ටක්ස් එක දාන්න. මේක පුළුවන් මේ අනිත් අයටත් මේකේ මොකද්ද වරද්ද කියලා පෙන්වලා දෙන්න. ඉතින් 7 වෙනි ටක්ස් එකට ඉතින් කේඩ්‍රෝ කෙනෙක් සිලෙක්ට් කරලා අඳින්න තියෙන්නේ. උත්තරේ මේ 8 වෙනි ටක්ස් එක දෙන්නේ. ඔකේ 9 වෙනි ටක්ස් එක දෙන්නේ. ඉතින් ඒක චරම වලනා එක ලේසි. ඉතින් ඒක මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා ඩොක් තියෙන ඩොට් දෙකක් දීලා තියෙන. ඉතින් එතන අපි හරියට මේ ළඟම ඉර මේ අඳින්න ඕන මේ කොලියුම් එක අඳිද්දි ක්ලෝන් එක අඳිද්දි මේ අනිවාර්යෙන් එතනින් අඳින්න ඕන. රූපි කරපිට උත්තරේ හරිය. මේ 10 වෙනි එක තියෙන්නේ. ඉතින් අපි මේකත් ඒ විදිහට තමයි අඳින්න තියෙන්නේ. මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් ඉක්මනටම වෙනස් වෙන සෙට් එක. ඕන් රෝස් ඉතින් මේක පොඩ්ඩක් අඳදී මේ ටිකක් බලා ගන්න. අපිට මේ 12 වෙනි එකේ ටක්ස් එකට එනකන් අපි මෙතන මර්ජ් කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ අපි 13 වෙනි එකේ ඉඳන් හැම ටක්ස් එකක්ම අපි මර්ජ් කරන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් බලා ගන්න කොහොමද මර්ජ් කරන්න කියන එක. අපි grid විතරයි අඳින්න තිබ්බේ. sorry grid line එක විතරයි අපි අඳින්න ඕනකම තිබුණේ. ඉස්සරම ඉතින් මේකෙදි මේ තියෙන්නේ අපි edit කරමු නැති document එක. අපි අඳපු නැති එක මෙතන grid line ඕනේ. කියන්නේ මේකේ අතු පාට line අඳපු එක තියෙන්නේ. grid line එක merge cell තමයි අන්ති එකට තියෙන්නේ. හරි ඔන්න අපි මේ 13 වෙනි ටක්ස් එකට ආවා. ඉතින් මේක අනිවාර්යෙන් හොඳටම බලා ගන්න අඳින විදිහ. මේකේ තමයි අපි merge අඳින්නේ කොහොමද කියන එකදී අපි ඉස්සෙල්ලා draw select කරලා
රෝවලට ගිහින් අපි මේක රෝට් එක ඇඳ ගන්නවා. ඉතින් ওই විදිහට රෝට් එක ඇඳලා ඉවරලා ඊළඟට අපි මෙතන ක්ලෝන් කියන එකට මාරු කරලා අපි ඒකේ කොලම් ටිකත් අපි ඇඳගෙන ඉතින් ඇඳ ගන්නවා. ඉතින් එතකොට අපේ සෙල්ට් එක එනවා. හරි. ඊළඟට තමයි තියෙන්නේ අපි මර්ජ් කරන ටික අපි මං කියලා දෙන්න. කියලා දෙන්න. ඉතින් අපි ඊට පස්සේ අපි මේක කරන්න ඕන. මෙතන ඔයාලට පේනවා සිලෙක්ට් කියන බටන් එක. සිලෙක්ට් කියන එක උඩ ක්ලික් කරන්න ඕන. සිලෙක්ට් කියන එකට ක්ලික් කරලා අපි යන්න මෙතන සෙල් කියන එක උඩ ක්ලික් කරන්න ඕන. සෙල් කියන එකට අපි යන්න ඕන. එතකොට මෙතන දම් පාට වෙනවා. මේ බොක්ස් එක සම්පූර්ණ ටේබල් එක දම් පාට වෙනවා. දම් පාට ඉරි ඇවිල්ලා අපිට මේක පේනවා. ඉතින් අපිට තියෙන්නේ මෙතන ඔන්න ඔය විදිහට මේ පළවෙනි කොට සිලෙක්ට් කරලා අපිට Shift එක ඔබාගෙන මෙතන මේක ක්ලික් කරන්න. එතකොට සම්පූර්ණ මේ සෙල් එක අපිට සම්පූර්ණම සිලෙක්ට් වෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන මර්ජ් කියන එක උඩ ක්ලික් කරන්න. ඉතින් මර්ජ් කරපුවාම ඔයාලට පේනවා මෙතන තිබුණ අර වැඩියෙන් තිබුණ ඉර ටික ඔක්කොම අයින් වෙනවා. ඉතින් අපි යම් මේකේ තව එකක් තියෙනවා මේ නෝට්ස් කියන තැන. ඉතින් ඒකෙත් මෙතන අපි ඉස්සරම ක්ලික් කරලා ක්ලික් කරපුවාම කොළපාට වෙනවා. ඊළඟට පස්සේ Shift එක ඔබාගෙන අන්තිම ක්ලික් කරලා මර්ජ් කියන එක උඩ ක්ලික් කරන්න. ඉතින් Shift එක ඔබාගෙන තමයි මේ දේ කරන්න ඕන. නැත්තම් සිලෙක්ට් වෙන්නේ ඔයාලට පේනවා හොට් කී වල මේක තියෙනවා. ඉතින් සමහර අයට මේක හොයාගන්න බැරි වෙයි කියන එක නිසා සමහර මම ඒකත් කිව්වේ. ඊපස්සේ අපි මෙතන කොපි කරලා පේස්ට් කරලා අපි නෙස්ට් දීලා බලමු අපි උත්තරේ හරිද කියලා. උත්තරේ හරි. අපි යන් ඊළඟට අක්ස එකට. ඉතින් එතකොටත් ඔයාලට තියෙන්නේ මේකෙත් මේ මර්ජ් කියන එක තියෙනවා. අපි ඩ්‍රෝ එක සිලෙක්ට් කරලා අපි මුලින්ම අපි අඳ ගන්න ඕන සෙල් සහ කොලියම් ටික අපි අඳලා ඉවරලා ඉතින් ඔයාලට පේනවා. ඊට පස්සේ තමයි අපිට කරන්න දෙන්නේ ලිස්ට් එක පෙන්සල් සිලෙක්ට් කියන එකට ක්ලික් කරලා සෙල් කියන එක උඩට ක්ලික් කරන්න ඕනේ. ඉතින් ක්ලික් කරලා පළවෙනි මෙතන තියෙනවා අපි අයින් කරන්න ඕනේ ඉර තියෙන කොටු දෙපැත්තේ කොටු දෙක තමයි සිලෙක්ට් කරන්න ඕනේ Shift එකත් එක්ක. ඊට පස්සේ එහෙම සිලෙක්ට් කරලා මර්ජ් කරගුවම අර විදිහට අයින් වෙනවා. ඔයාලා ඒ දකින්න තිබුණා. ඉතින් හරි. අපි ඉතින් මේ ටික බලා ගන්න. ඉතින් එතකොට බලා ගත්තාම ඔයාලට මම කියපු ටික මොකද්ද කොහොමද කරන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරියට මතක තියාගන්න. ඉතින් ඔය විදිහට සේරම අපි අඳින්න ඕන ඇඳලා. මම කියන්නම් කොහොමද මේ සිලෙක්ට් කරන්න කියන ආයසරයක් කියන්න. හොට් කී එක කියන්නේ හොට් කී වල තියෙන අපි අඳින්න ඕන විදිහ. ඉතින් අපි පළවෙනි කොටුව සිලෙක්ට් කරලා ඉස්සරහම එතකොට මේක කොළපාට වෙනවා වලට පේනවා කොළපාට වුණා. ඉතින් ඊට පස්සේ Shift එක ඔබාගෙන අපිට ඊළඟ කොටුව අපි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් එහෙම සිලෙක්ට් කරපුවාම වලට පේනවා කොටු තුනම කොළපාට වුණා. විදිහ සිලෙක්ට් කරාම කොටු තුනම සිලෙක්ට් වෙයි. අපි මර්ජ් කියන කොට ක්ලික් කරනවා. ඉතින් මර්ජ් කියපුවාම අපිට අයින් කරන්න ඕනේ ඉර ටික අයින් වෙනවා. ඉතින් ওই විදිහම තමයි මේකේ පස්වෙනි අංකේ ඉඳන් යට ආයවෙනි එකට උඩ කොටුවට නිකන් ඉතින් අපි මාක් කරනවා. ඉතින් ඒ විදිහට මාක් කරාම ඒ ටික ඔක්කොම අයින් වෙනවා වාඩි පේනවා. ලස්සනට ටේබල් එක පේනවා වාඩි. ඊපස්සේ අපි ඔය විදිහට පේනවා. ඉතින් ඊටස්සේ සර්ව් කරන්න තියෙන්නේ ඒ වගේම තව එකක් කියන්න ඕනේ. අපි දැන් මර්ජ් කරද්දී වැරදීමකින් වෙන කොටුවක් මාක් කළා. ගොඩක් මර්ජ් වෙනුත් අපිට පුළුවන් ඒක අතන තියෙන අනමර්ජ් කියන ගොඩෙන් ක්ලික් කරලා අපිට ආයෙත් නැවත අපි අඳපු ඉර ටික ගන්න පුළුවන්. අපි තාම උත්තරේදී අපිට මේකේ ග්‍රිඩ් වලට ගිහිල්ලා බලන්න පුළුවන් ඉදී ඔක්කොම තියෙනවද කියන එකක් බලන්න ඕන. අපි අනිවාර්යෙන් ඔක්කොම ඇඳලා තියෙනවද කියන එක. ඉතින් මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කම්පර්ම් කරලා. ඉතින් උත්තරේ හරි. හරි. අපි යන් ඊළඟට මේකත් ඔය විදිහට තමයි අඳින්න තියෙන්නේ. ඊට බලාගන්න මේකේ අඳින විදිහ. ඉතින් මේ විදිහට බලාගෙන අඳින්න.
මේ 17 වෙනි ටක්ස් එකෙත් තියෙනවා ඉතින් ඒ විදිහටම. ඉතින් මේකෙත් ඔයාලට පේනවා ඉතින් ඇඳලා ඉවරලා අපි සිලෙක්ට් කරන සිලෙක්ට් කියන ගොඩ ක්ලික් කරලා අර විදිහටම සෙල් කියන ගොඩ ක්ලික් කරන්න ඕනේ ළඟට. ඊට පස්සේ අපි මෙතන shift එක ගමනවා මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. පළවෙනි ක්ලික් කරලා අන්තිම ක්ලික් කරන සිනර් සෙන්ස් මර්ජ් කියන ගොඩ ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මේක කරන්නේ. ඉතින් ලොකු අමාරු නෑ. ඉතින් සිරෝම පොඩ්ඩක් ටිකක් අමාරුයි. ඊට පස්සේ අපිට පුළුවන් බණ්ඩ කරගන්න. ඉතින් දැන් අනිවාර්යෙන් මේක කොපි කරලා මේක පේස්ට් කරන්න ඕනේ. නැත්නම් අපිට නෙස්ට් කියන එක දෙයට යන්න බෑ. ඒ උත්තරෙත් හරියි. මේකෙත් ඒ විදිහම තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මතක් කරලා මේකෙදි හැම කොටුවකම මෙන්න මේ විදිහට අතන අපි මර්ජ් කරන්න ඕන. මේ මර්ජ් කරන්න ඕන රෝ ටික අනිවාර්යෙන් මර්ජ් කරන්න ඕන. රෝ සහ සෙල් ටික ඉතින් කොලම් ටික අනිවාර්යෙන් කරන්න ඕන ටික කරන්න ඕන අනිවාර්යෙන්. එකක් හරි බැරි වුණොත් අපි උත්තරේ වරදිනවා. ඉතින් අපිට පේ කරන්නේ නැහැ එතකොට යාල. එසා එක මතක තියාගන්න අනිවාර්යෙන්. ඉතින් මේකෙදි තව දෙයක් කියන්න ඕන. ඉතින් මේකේ අපි දැන් අපිම තමයි මේකේ ටක්ස් කරනියක්. තවත් ගොඩක් අය ඉතින් ඔය අහන ප්‍රශ්න වල විදි තියෙන්නේ ගොඩක්ම වීඩියෝ එකේ මම දාලා තියෙන එක. ඉතින් එයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක හරියට බලලා නැහැ, ස්කිප් කර කර බලලා තියෙන්නේ. ඒ නිසා තමයි ගොඩක් ප්‍රශ්න අහන්නේ. පේමන්ට් ප්‍රශ්න එහෙම ගොඩක් අහනවා. ඉතින් සම්පූර්ණ වීඩියෝ දාලා තියෙනවා ඒ සම්බන්ධව. ඉතින් ඔයාලා ඒ වීඩියෝ හරියටම බැලුවා නම් ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න ඒක සාමාන්‍ය වගේ කියලා දෙන දේවල්ම තමයි ඔයාලා කමෙන්ට් විදිහට දාන්නේ. ඉතින් මේකත් බලාගන්න. ඉතින් මේ 21 වෙනි ටක්ස් එක. ඉතින් මේකෙත් මේ විදිහ තමයි. ඉතින් අර විදිහටම අපි shift එකත් එක්ක ක්ලික් කරලා select කරලා අපි මේක අයින් කරන්න ඕන. මේකේ cell සහම sorry column සහ row දෙකේම තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඔක බලාගන්න. ඉතින් මේ වර්ග දෙකෙන්ම තියෙන නිසා මේක පිළිවෙතට ගොඩක් තේරෙනවා. අපි 21 වෙනි ටක්ස් එකේ switch කරන්න තියෙන්නේ. අපි බලමු මේ උත්තරේ. හරි. ඉතින් තව ටක්ස් එකක් තියෙනවා. මෙන්න මේ ටක්ස් එකත් ඔව් මෙන්න මේ 22 වෙනි ටක්ස් එක තමයි. 22 වෙනි ටක්ස් එකත් මට හරියට මේක තේරුම් ගන්න අමාරු වුණා. ඉතින් මොකද්ද මේකේ වරද්ද කියන එක. ඉතින් මම බැලුවා යාලා දීලා තිබ්බ උදාහරණයට සමානම යනවා. ඉතින් ඒත් හරි ගියේ නැහැ. ඉතින් මේ උත්තරෙත් හරියන කවුරු හරි ඉන්නවනම්, හරි ගියපු කවුරු හරි ඉන්නවනම් පුළුවන් නම් ස්ක්‍රීන්ෂොට් එකක් මට WhatsApp දාන්න. ඉතින් මට වීඩියෝ එකක් දාන්න පුළුවන්. එතකොට මේ දෙකේ මොකද්ද වරද සහ එතන ජොබ් එක කරන්න ආයතන ලේසි මේකේ වරද හොයාගත්තාම අන්තිම ටක්ස් එක ස්වෙනි එකදී මේකේ ඩ්‍රෝ වලට ගිහිල්ලා අපි මේ විදිහට අපි අද අර විදිහටම රෝ සහ කොලම්ස් ටික ඇඳ ගන්නවා. ওই විදිහට සෙල් එකට ගිහිල්ලා අපි පුළුවන් මේකේ අයින් කරන්න shift එකත් එක්කම select කරලා අපි මේක sorry ඉතින් මේ select වෙන්නේ නැත්නම් මගේ මේ ෆොටෝ එක select වෙලා නැති නිසා මේ තේ නිසා මේක අපි මෙතන click කරගන්න සිලෙක්ට් කියන ගොඩ ක්ලික් කරන්න ඕන. නැත්නම් අපි සිලෙක්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මගේ අතින් උනේ. හරි. ඉතින් ওই විදිහට සිලෙක්ට් වුනහම සිට් එකත් එක සිලෙක්ට් කරලා ඉමර්ජ් කියන එක දුන්නාම අපි මෙතන අපි වැඩිපුර තියෙන ටික අයින් වුණා. ඉතින් මගේ අතින් ටික අයින් වුණා. අපි ඒක දාමු. ඒක grid වලට ගිහිල්ලා ඒක දාන grid වලට ගිහිල්ලා ඔයාලට වෙනවා cell වලට ගියාම මෙතන අන්න ඒ විදිහට සිලෙක්ට් කරලා අපි unmerge කියන ගොඩ ක්ලික් කරාම ආයෙත් නැවතර ටික එනවා ඔක්කොම ටික. ඊට පස්සේ අපි මේ ඕන ටික විතරක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ආයෙත් මර්ජ් කියන ගොඩ ක්ලික් කරාම අර වැඩියෙන් තිබුණු ක්ලෝන් කොලම් ටික අයින් කරන්න. ওই ටික තමයි ඉතින් මේ වීඩියෝ එකේ කරන්න තියෙන. අපි බලමු එහෙනම් හරිද කියලා. ඉතින් හරියට ඇකියුරසි එක 90 එකක් තමයි ආවේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මතක තියාගන්න මේකේ ෆීඩ්බැක් එකක් දීලා සබ්මිට් කරන්න. මොකද නැත්තම් සමහර විට අපි මේ ජොබ් එක කරාට මේ ඇකියුරසි එකක් පෙන්වුවාට අපිට ජොබ් එක කරන්න නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සබ්මිට් කරනක කරන්නම ඕන. ඔයාගේ ෆීඩ්බැක් එක අනිවාර්යෙන් මේකෙදි කරද්දි. එහෙනම් ජොබ් එකට ඉතින් ওই විදිහට තමයි එන්නේ. ඉතින් මේකේ ටක්ස් අඩු නිසා ඉතින් ප්ලේස් මෝ ටක්ස්
කියන කුඩ අපි අනිවාර්යෙන් ක්ලික් කරන්න ඕන ෆ්ලෙෂ් මෝ ටක්ස් කියන එක අපි අනිවාර්යෙන් ওই විදිහට ක්ලික් කරන්නේ ටක්ස් වැඩි වුණාම අපිට මේ දේ කරන්න ඕනේ ඔටෝම ලෝඩ් වෙනවා බලමු ෆ්ලෙෂ් මෝ ටක්ස් එකට ගිහිල්ලා අපි කොහොම හරි ටක්ස් එකක් ගන්නද ඉතින් මම මේ වීඩියෝ එකට ගන්න තමයි අපි මම බලන්නේ ඉතින් කොහොම හරි ටක්ස් එකක් ගන්න ඉතින් අපි බලමු ටක්ස් එකක් ඉදි කියලා ඉතින් මම දැන් ෆ්ලෙෂ් මෝ ටක්ස් කියන එක හතර සැරයක් විතර ක්ලික් කරා ඉතින් බලමු ටක්ස් එකක් ඉදි කියන එක දැන් හරි ඔව් ටක්ස් එකක් ආවා මේ ටක්ස් එකේ වල අපි වෙනා විනාඩි 10ක් අපිට දෙනවා. ඉතින් එක ටක්ස් එකකට 0.88ක් ගෙවනවා. ඉතින් ලොකු ගානක් 0.88ක් කියන්නේ මොකද එක ටක්ස් එකක් නිසා. ඉතින් මේ බාන්න ඔයගේ ටක්ස් එකක් ආවොත් අපිට තප්පර පොඩි ගානක් යන්නේ. ඉතින් ඔය බලා ගන්න. ඉතින් මුලින් අදදී පොඩි ගානක් යනවා. ඉතින් රෝ කියන එක සිලෙක්ට් කරලා අපිට මේක තප්පර 30 40 වුණත් නැන්දේ. ඉතින් මම පළවෙනි එක නිසා ඉතින් මේක කොහොමත් අපි අඳිද්දි හොඳට බලලා අඳින්න ඕන මොකද නැත්තම් අපිට මේකේ පේ කරන්න නැති නිසා තමයි මම එහෙම කියන්නේ. අද අපි වගේම වැඩ කරන අයම තමයි මේක ඔයාලා අපි චෙක් කරන්නේ. අපිටම තමයි මේවා චෙක් කරන්න ඉන්නේ. ඉතින් අපි මේක හරිද වැරදිද කියන මට්ටම අනුව තමයි අපිට මේ මේ ටී ගිවන්න. ඉතින් තමයි ඇකුරසි එක හැදෙන විදිය සම්බන්ධ වීඩියෝයක් ගේන්න බැරුණා මේ මං කලිනුත් කිව්වා ගේන්නම් කියලා. ඒ ගැන අනිවාර්යෙන් ගේන්නම්. මොකද ඒක ගොඩක් වැදගත් ගොඩක් අයට මේ දැන් බැනඩ් වෙන ප්‍රශ්නේ වැඩි. ඉතින් ඒ සම්බන්ධ වීඩියෝ එකකුත් මං අනිවාර්යෙන් ඔයාලට කියනවා. ඉතින් ඇයි බැනඩ් වෙන්නේ කියන හේතු ටික. ඉතින් මේකේ හැමදාම ඉන්න යාළුව වෙනුවෙන් තමයි ඉතින් මං ඒ ටික ගේන්නේ. මොකද ඉතින් ඒ අයට ගොඩක් වැදගත් වෙනවා. මොකද හයි වර්ක් එකේ වීඩියෝ එකක් දාන ගමන් බලන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් අනිවාර්යෙන් මං ගේනවා. ඉතින් ඒ සම්බන්ධ ඒ වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි මේකේ ওই විදිහට වොලියම්ස් ටික ඇඳ ගන්නවා. ඉතින් අපි මේක මෙන්න මෙතන තියෙන වොලියම් දෙකක් තියෙනවා. මතක තියාගන්න එක ළඟ තිබුණාට මෙතන වොලියම්ස් දෙකක් තියෙන්නේ. ඒ විදිහට අන්න ඒ විදිහට අඳින්න ඕන. අපි බලමු මේ උත්තරේ. අපි ওই විදිහට සෙල් කියන එකට ගිහිල්ලා අපි මේක සිලෙක්ට් කරන්න ඕන. මොන ওই විදිහට සිලෙක්ට් එකට ගිහිල්ලා මේක අයින් කරන්න ඕන මර්ජ් එකෙන්. පොද ඒක අපි අනිවාර්යෙන් අයින් කරන්න. ඊළඟට මේ දෙක තමයි තියෙන්නේ අයින් කරන්න. ඉතින් බර්ත් ඩිෆෙක්ට් කියන එක ඒක සෝරි ඒක අයින් කරන්න ඕනේ නැහැ. මොකද බර්ත් කියන එක අපි අනිවාර්යෙන් බර්ත් කියන එක අයින් කරන්න ඕනේ නැහැ. ඒක දාන්න ඕන ඒ විදිහට තියෙන්න ඕන. ඉතින් නෙස්ට් දෙන්න තියෙන්නේ. ඉතින් ඊළඟට සර්ව් කරන්න ඕන. කරලා එන කෝඩ් එක තියෙන අනිවාර්යෙන් බලන්න ඒ කෝඩ් එකමද අපි වෙන කොපි කරලා තියෙන්නේත් කොපි වුණාද කියන එක. ඉතින් ওই විදිහට මේක කොපි කරලා ඔය විදිහට තමයි. ඊළඟට අපිට මෙන්න මේ විදිහට එනවා. මේ මෙතන තියෙන්නේ රීෆ්‍රෙෂ් කරන්න එපා කියලා තියෙන්නේ. අපි මේක ඔටෝ රීෆ්‍රෙෂ් වෙනකම් ඒක මතක තියාගන්න අනිවාර්යෙන්. මොකද නැත්තම් මේක ටක්ස් එක ඩන් කරා කියලා වැටෙන්නේ නැහැ. කැන්සල් එක විදිහට තමයි යාලට යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේක ඔටෝ රීෆ්‍රෙෂ් වෙනකම් ඉන්න. මම ස්ටේටස් වල පෙන්නන්නම් කොහොමද මේක අපි කරපු ටක්ස් එක පෙන්නන්නේ කියන එක. මේත් එක්කම ඉතින් ඔයාලට වෙනවා පෙන්ඩින් කියන විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මම මේක මේ කරපු ටක්ස් එකක් කරපු ගාම අනිවාර්යෙන් මම මේ ටක්ස් එක ඔයාලට පෙන්වන්නම් මට පේමන්ට් ලැබුණද නැද්ද කියන එක. ඉතින් මොකද උත්තරේ මම හරියටම කරා බලමු. ඉතින් ගොඩක් වෙලාවට හරියන්නේ ඉඩ තියෙනවා අපි බලමු. ඉතින් වැරදුනා හෝ හරි ගියා ඉතින් ඔයාලට අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් දානවා. මෙන්න මේ ජොබ් දෙක තමයි මම ඔයාලට කලින් පෙන්නුවේ. ඉතින් මේ දෙකේ වීඩියෝ දාලා තියෙනවා කලින්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. සුබ දවසක්.